බ්ලූම්ෆොන්ටේන් කියලා කියපුවම ඔබට මතකෙට නැගෙන්නේ මොකද්ද? අර පළවෙනි ශතකයේ මම හිතන්නේ එක් දින තරඟයක නවසීලන්තයත් එක්ක ඔබගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මුල්ම ශතකය නෙල්සන් මැන්ඩෙලා කුසලාණය වෙනුවෙන් සිව්කොන් තරඟාවලියක් පවතින්නේ පකිස්තානයේ නවසීලන්තය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව බ්ලූම්ෆොන්ටේන් වලදී ඔබ ලකුණු 100ක් නවතින්නේ ලකුණු 140ක් ලබා ගන්නවා මේ තරඟේ යම් කිසි මට 140ක් ලබා ගත්තේ නැත්නම් එනනම් ඇතුළට එන්න හම්බෙන්නේ නැහැ ඒ මොකද ඒ සම්බන්ධ නෑ මොකද හේතුව මොකද ඒ තරඟේ ඇත්තටම අපට උමනා කරපු ජයග්‍රහණය කරන්න තිබිච්ච තරඟයක් මම හොඳ ආරම්භයක් අරගෙන හොඳට ලකුණු අතර ඉඳලා මම හිතන්නේ කණ්ඩායම හොඳ තැනකට ගෙන ආවා ඒ ගෙන ආපු වෙලාවේ මගේ මං අර මං ගහන ගේම් එක සාමාන්‍යයෙන් ටිකක් ඇටැකින් ක්‍රිකට්නේ ඉතින් තරඟය මම හිතන්නේ තරඟය ජයපරාජයෙන් තොරව අවසන් වුණානේ වැස්සා ඒකත් එක්ක මම හිතන්නේ 50ක් හරි 60ක් හරි ගහලා තියෙන ලාවක මම අර අනවශ්‍ය පහරක් ක්‍රීඩා කරනවා ක්‍රීඩා කරනකොට මේ හරියට පැවිලියන් එක මේ සයිඩ් ස්ක්‍රීන් එක උඩ තමයි පැවිලියන් එක තියෙන්නේ එතකොට මේ මට අර්ජුනයි ඉන්නවා පේනවා මම එක පාරක් ගැහුවම බෝලේ උඩ ගිහිල්ලා හරියටම ෆීල්ඩර් එක දෙන්න මැද්දෙන් වටනවා මේ අර්ජුනයි නැගිටලා කිව්වා අයියේ මොකද මේ මැච් එකේ ලංකාවේ කට්ටියයි ලංකාවේ ඉන්න ප්‍රේක්ෂක ටිකකුයි මේ පොඩ්ඩක් දකුණු අප්‍රිකා ප්‍රේක්ෂක හරි අඩුවෙන් හිටියේ ඩ්‍රෙසින් රූම් එකේ ඉඳන් කියන ඕන දෙයක් ඇහෙනවා අර්ජුනයි නැගිටලා ටවල් එකකට ගහලා කිව්වා අවුට් කළා එහෙම ඇතුළට එහෙම එන්න එපා කිව්වා ආනික හිරි වැටලා ගියා මොකද හේතුව මොකද මම දැනගත්ත ටිකක් වැඩේ ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි මොකද මේ 50ක් 60ක් ගැහුව මෙහෙම නෙවෙයි කිව්වේ වෙන වචනයක් කියලා කිව්වේ ඉතින් මේ ඇතුළට එහෙම නම් එන්න එපයි කිව්වා ඉතින් මං හිතුවා රයිට් එනනම් ඉතින් දිගම එකක් ගහලා තමයි මේක ඇතුළට යන්න ඕනේ කියලා 140ක්ම ගහලා තමයි ගියේ මොකද අර මොකද ඒක ඒ වෙලාවේ ඒ වගේ දැන් සමහරක් වෙලාවට ඒක අපිට ප්‍රෙෂර් එකක් වෙන්න පුළුවන් පීඩනයක් වෙන්න පුළුවන් හැබැයි මේ පීඩනය අපි ඇඟට අරගෙන අපි ක්‍රීඩා කරලා තියෙනවා එහෙම තමයි වෙන්න ඕනේ මේ පීඩනයක් නැතුව ක්‍රීඩා කරන්න බෑ ඒ ඒ අර්ජුනය කියන චරිතේ ඒක ඒ වෙලේ නැගිටලා කිව්වේ නැත්තම් මං ඉතින් ඉස්සලා අවුට් වෙන්න තිබ්බා මට කොහේ ඇතුළට එන්න එපා කියලා අවුට් වෙලා ඉතින් මේක අපි අර ස්කෝලේ පොඩි කාලේ අපිට එහෙම කියලා දෙනවනේ අපේ පුහුණු කරු සමහර කාලාට පාරක් ගැහුවත් එහෙම එන්න එපා අර ඒ වගේ නැගිට ගමන් මට කිව්වා ඉතින් ඒ ඒක අපි ඒක හොඳ විදිහට ඒක ගන්න ඕනේ ඇඟට අපිට නරකකට නෙවෙයිනේ කියන්නේ මගේ සුභ සිද්ධියට තමයි කියලා තියෙන්නේ. ඉතින් අද ඒකෙන් මම පළවෙනි මගේ ශතකය ගහන්න මට අවස්ථාව ලැබුණා. ඉතින් ඒකෙන් මම දේවල් ඉගෙනගෙන තියෙනවා. මං කොයි තරම් ඇටැකින් ක්‍රිකට් වුණත් මං සමහරක් වෙලාවට එකේ වග ගහ යන වෙලාවල් තියෙන ඕන තරම්. මොකද හේතුව තමන් මේ කණ්ඩායම ජයග්‍රහණය කරන්න ඉනිමක් ගොඩනගන එක මං හිතන්නේ ගොඩක් වටිනවා. මට 40 50ක් ගහලා මට විකට් එක විස කරන්න පුළුවන්. ඒ මගේ ගේම් එක කියලා කියන්න පුළුවන්. හැබැයි මගේ ගේම් එක මමත් වෙනස් කරගෙන දැනගන්න ඕනේ. ඒ සමහරක් අවස්ථාවල 70ක් 80ක් එහුවට පස්සේ හිමීට හිමීර සිංගල්ස් එන බවුන්ඩරිය ගහලා 90ක් විතර ගහලා 100 ගහලා ඉවරන පස්සේ අයිත් ගන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. ඒක තමන්ම හදා ගන්න ඕන දෙයක් තමයි කියලා මං හිතන්නේ.